මගේ නම සලීරවන්ත බාලගේ මගම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පර්ණගම තමයි මගේ ගම මම මගේ කම්පැනි නේම් එක Green Blue Nature SL Private Limited මම නිෂ්පාදනය කරනවා මම නිෂ්පාදනය කරන්නේ hair oil එකක් shampoo එකක් face wash එකක් මේක තමයි මගේ business එක මගේ මේ ව්‍යාපාරය ඇත්තටම මම කලින් කරේ මම businessman කෙනෙක් මම කලින් මේ නොයෙක් business කරා yogurt වගේ දේවල් නිෂ්පාදනය කරලා අලෙවි කරා ඒ හතර කාලය තුල මට දැනෙච්ච දෙයක් තමයි එකක් මට දැනෙච්ච දෙයක් අපේ මේ කොණ්ඩ යන එක ඉසගේ ගැලවිලා යනවා මගෙත් කොණ්ඩේ යන්න ගත්තා අපේ පවුලේ කට්ටියගේ තාත්තගේ පරම්පරාවෙන් කොණ්ඩේ ගැලවිලා යනවා මේකට මට විසඳුමක් හොයන්න ඕනමාවක් තිබ්බා පළවෙනි එක ඒ තුල තමයි මම දැක්කේ අපි පාවිච්චි කරන දේවල් සහ වෙළඳපොලේ තියෙන නොයි තෙල් ජාති සහ ෂැම්පූ වර්ග ටීවී කේවල් කියන හැම හැටයක්ම දාන ඒවා අපි පාවිච්චි කරා ඒකකින්වත් කිසිම ප්‍රතිඵලයක් මට තිබ්බේ නැහැ පළවෙනි කාරණා එතකොට අපේ මේ පවුලේ පරම්පරාවෙන් හැදෙන තෙල් එකක් ඕක අපි ඉස්සර ගෑවේ නැහැ ආච්චිලා සීලා ගාපු තෙල් එකක් අපිට ගෑවේ නැහැ එතකොට මම එතනදී ඒක පාවිච්චි කරන්න ගත්තා එතකොට කොණ්ඩේ යන්නේ නැතර නිසා කොණ්ඩේ වැවෙන්න ගත්තා ඇත්තරම අපේ ආච්චි සීලා ගෙදර හදපු ඒ තෙල් එක තමයි මම මේ අලෙන්නේ එතකොට ඒකෙදී මම වෛද්‍යතුමියක් එක්ක මගේ අධීක්ෂණයට අරගෙන ඒක වෙළඳ පලට මොනවම් කියලා බලලා ඒකට මම කිං කියලා නම දැම්මා මොකද ඒ වෙනකොටත් මම ගොඩක් දේවල් පාවිච්චි කරා මට මේ ඔයිල් එක නිකන් රජ ඔයිල් එකක් වගේ දැනුනේ ඒ නිසා තමයි මම කිං කියනවා පාවිච්චි කරේ ඒක කිං ඔයිල් කියලා නම් වෙළඳ පලට දැම්මා වෙළඳ පලට දාන්න කලින් ඇත්තටම ඔයිල් එක මම ගෑවා මට ප්‍රතිඵල තිබ්බා අපේ පවුලේ කට්ටියට ප්‍රතිඵල තියෙනවා ඊට පස්සේ මම කරේ මගේ යාළු මිත්‍ර කොණ්ඩේ නැති තට්ටේ තියෙන හැමෝටම මම මේක ඉස්සලා දුන්නා මේක වෙළඳපළට දෙන්න කලින් මම මගේ යාළුවන්ට දීලා තියෙන්න එපා ඇතර මේ දුන්න මම 10 දෙනෙක් තෝරගත්තා කොණ්ඩේ නැති රාජ්‍ය සේවකයෝ නර්ස්ලා එතකොට එහෙම PHA මහත්තයෙක් එහෙම මම ගත්තා කොණ්ඩේ නැති ඒගොල්ලොන්ට මම මේක දුන්නා පාවිච්චි කරා තරම් කියනවා නම් ඒගොල්ලෝගේ කොණ්ඩේ වැවෙන්න ගත්තා. ඒගොල්ලන්ටත් හරි පුදුමයක් හිතුණා. ඒගොල්ලොන්ට ඒ වැවෙන්න ගත්ත එකත් එක්ක ඒ ප්‍රතිඵලත් එක්ක තමයි මම මේක වෙළඳපළට දැම්මේ. අද මේ වෙනකොට මගේ අලවිකරුව විදිහට ඒ 10 දෙනාම මේ වෙනකොට මාත් එක්ක අද වෙනකන් දැන් අවුරුදු 3ක් වෙනවා. මේ අවුරුදු 3 කාලය තුළ මේ අවුරුදු 3 කාලය අවුරුදු 3 යන්නේ. අදත් ඒ 10 දෙනාම මගේ අලවි නියෝජකයා. ඔයිල් එක ගත්තම ඒක 100%ක් ශාකසාර. එතකොට මේකේ මම පොල් තෙල් පාවිච්චි කරනවා. එතකොට අපිට වෙළඳපොලේ තියෙන පොල් තෙල් තමයි ඕනම තෙල් එකකට පාවිච්චි කරන්නේ. නමුත් මම මේකට පාවිච්චි කරන්නේ පොල්. පොල් ගාලා කිරි අරගෙන ඒ කිරි වලින් තමයි තෙල් එක හදාගන්නේ. එතකොට මම පොල් ගන්නේ මගේ ගමේ මගේ කඩේ මුදලාලිගෙන් තමයි මම පොල් ගන්නේ. මම එයා තමයි මට පොල් ටික සපයන්නේ. එතකොට මම කොමාරිකා ගන්නවා. එතකොට මම කොමාරිකා මගේ ගියේ අවට ඉන්න පවුල් වලට ඒ කියන්නේ එයාට මම කොමාරිකා හදන්න දෙන්න. එයාගේ තමයි මම කොමාරිකා ටික ගන්නේ. නෙල්ලි ටික ගන්නේ මම ඇටම් පිටිය එතකොට මේ බණ්ඩාර වල පැත්තේ කැලේ ගිහිල්ලා එන මිනිස්සුන්ගේ නෙල්ලි ගන්න. ඇත්තරම hair oil එක මේක අපි ගත්තොතින් ඇත්තටම 100%ක් සාර්ථකයි. නෙල්ලි නෙල්ලි කොමාරිකා එහෙමමයි වර්ජින් ඔයිල් එක එහෙමමයි අතරම මට අද මේ අවස්ථාවක් ලබා දෙන්නේ ක්‍රිස්ලිස් අය කනෙක්ට් එක සපෝට් සර් තමයි අද මේකට සම්බන්ධ කරන්නේ අතරම මට මම මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරලා වෙළඳපළේ මට තියෙන එකම ප්‍රමිති සාහිතියේ තමයි ගාපු අයගේ කොණ්ඩෙ වැවිච්ච එකම ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ අද මේ වෙනකන් පාවිච්චි කරපු කිසිම කෙනෙක් මට මේක හරි ගියේ නෑ කියලා කියලා. හැබැයි හරියට පාවිච්චි නොකරපු අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මම කියන්නේ මේක
හරියට පාවිච්චි කරන්න.